මං හිතන්නේ මගේ කතාවත් මට ලොකු භාග්‍යයක්. ඇයි ඒ? වේදිකාවට ආවා අපේ රට වෙනස් කරන ජාතික ජන බලවේගයට නායකත්වය දෙන අන්න කුමාර දිසානායක සහෝදරයා. ඒ සහෝදරයා වේදිකාවේ ඉන්න මොහොතක අපි ඔබ මේ කතා කරන්නේ. අපි දැක්කා මාව හඳුන්වන දෙද්දී ඒ නිවේදනය කරපු සහෝදරයා කිව්වා මේ රටේ දිශානතිය තීරණය කරේ කවුද කියලා. මේ රට දිශානතිය තීරණය කරන්න අර හදවතේ ගායකයෝ වගේම අපේ ගැහණු අපේ හදවතේ කවුද හිටියේ? බලාපොරොත්තුවේ නායකයෙක් හිටියා. ඒ බලාපොරොත්තුවේ නායකයා තමයි වෙන කවුරුත් නෙමේ අන්ද්‍ර කුමාර දිසානායක සහෝදරයා. ඒ බලාපොරොත්තුවේ නායකයා වෙනුවෙන් මේ රටේ ගැහැණුන් වන අපි ගමක් ගමක් ගහන ගිහිල්ලා නගරයක් නගරයක් ගාන ගිහිල්ලා ආයතනයක් ආයතනයක් ගාන ගිහිල්ලා අපි ආරාධනා කරා අති විශාල ජනතාව තුල ඉන්න ඒ ගැහැණුන්ට අවදි වෙන්න කියලා. ඇයි ඒ? ගැහැණු අවදි වුණොත් මෙරට අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ වෙනදා වෙනස් වුණ විදිහට නොවේ. ඒ වෙනස් වෙන්නේ එදා මේ රටේ බහුතරයක් ගිහිල්ලා අපේ රට විනාශ කරපු නායකයින්ට ඡන්දෙ දුන්නා නම් ඒ විනාශ කරපු නායකයෝ තම තමන්ගේ ලෝකවල හදාගෙන තම තමන්ගේ පවුල් වලට ඒ ලෝකවල හදලා දීලා නායකයෝ ජීවත් වුණා, රට බංකොලොත් වුණා. හැබැයි අද අපේ රටේ බහුතරයක් ජනතාව අපේ ගැහැණුන් බලාපොරොත්තු දල්වාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ කවුරු ජයග්‍රහණය කරන්න නෙවෙයි. කවුරු ජයග්‍රහණය කරන්නද? ඔබව ජයග්‍රහණය කරන්න. මේ රටේ දරුවන්, මේ රටේ අනාගතය, මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන්න. ඒකට සුදුසුම බලවේගය, ඒකටම සුදුසුම නායකයා අද ඔබ අතර ඉන්නවා. එනිසා මෙතෙක් කල් අපේ රටට වැරදුන පාර, මෙතෙක් කල් අපේ රටේ ජනතාව හොයපු පාර, මෙතෙක් කල් ගැහැණු අපි විදියට අපි ගේ ඇතුළේ ඉඳන් අපි ආයතන තුල ඉඳන් ඒ කතා කරපු දුක, ඒ නැති වුණ බලාපොරොත්තුව නැවතත් අපේ හදවත් වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ හදවතේ නායකයෙක් ඉන්නවා. ඒ අපේ හදවතේ පක්ෂයක් තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියනි, ආදරණීය මව්වරුනි පියවරුනි, ඔබටත් මටත් තියෙනවා ඒ ගමන වෙනුවෙන්, ඒ ගමනේ ජයග්‍රහණය වෙනුවෙන් සැප්තැම්බර් 21 වෙනිදා දක්වා මේ ගමන ධෛර්යයෙන් යන්න. ඒ ගමන ධෛර්යයෙන් යන්න නම් අපේ රටේ විශාල පිරිසක් ඒ වෙනුවෙන් අත්කල් මැදන් ඉන්නවා ස්වේච්ඡාවෙන්. මම එක ගෙදරකට යද්දී ඒ ගෙදර ඉන්නම විශ්‍රාමික බැංකුවක සේවය කරලා විශ්‍රාමික මව. ඒ මව ෆෝන් එක අතට අරගෙන කරන දේ දන්නවා. තමන්ට ඉන්නවා යාළුවෝ ගොඩක්. ඒ යාළුවෝ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ පාර ඕගොල්ලෝ මං වගේම වෙනස් වෙන්න. ඒ අම්මා කියන්නේ මගේ විශ්‍රාම වැටුපෙන් මට ජීවත් වෙන්න බෑ. මම්මගේ ගෙදරට වෙලා මගේ දරුවන්ට බරක් වෙන්න බෑ. මගේ බෙහෙත් ටික ගන්න බෑ. ඒ නිසා අපිව ජීවත් කරන රටක් අපිට හදා ගන්න ඕනේ. ඒ නිසා අපි කවුරුත් වෙනස් වෙමු කියලා, කවුරුත් කියලා නෙමෙයි, තමන් තමන්ගේ යාළුවන්ට තමන්ගේ නෑදෑයින්ට විශාල ප්‍රමාණයකට ඒ වැඩේ කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම තමයි මේ අති විශාල ජාතික ජන බලවේගයේ පවුර ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඔබට අපට අද මේ ගමන අද වෙද්දි ලේසි වෙලා තිබුණත් හෙට දවසේදී අපි මේ ගමන වෙනුවෙන්
අපේ අලුතෙන් අපිට එකතු වෙන අනිකුත් පක්ෂවල ඉන්න ජනතාව ආදරයෙන් එකතු කරගෙන මේ ගමන තවත් ශක්තිමත්ව යන්න ඕනි. ඇයි අපි එහෙම යන්න ඕනි? අර අපේ චන්දන සහෝදරයා කිව්වා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ තියෙන විශේෂත්වය මොනතරම් කර්මාන්ත ගොන්නක් තියෙනවද? හැම දිස්ත්‍රික්කයකටම වැඩි මේ රටේ තියෙන කර්මාන්ත විශේෂංග ගත්තොත් එහෙම මහ මුහුද කියයි, ලුණු හදන්න පුළුවන් කියයි, ධීවර කර්මාන්තය කියයි, සංචාර කර්මාන්තය කියයි, අනිත් පැත්තෙන් කෘෂි කර්මාන්තය කියයි, අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා කර්මාන්ත. හැබැයි ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය වලින් එක දිස්ත්‍රික්කයක් පුත්තලම දිස්ත්‍රික්කය. ඔබේ අම්මලා කොහෙද ඉන්නේ? මැද පෙරදිග. ඔබේ සහෝදරයා, ඔබේ මහත්තයා කොහෙද ඉන්නේ? ඉතාලියේ. එහෙම නැත්නම් කොරියාවේ. එහෙම නැත්නම් රුමේනියාවේ. නෝනව යව්ව රට ආර්ථිකය උඩගන්න බෑ, ජීවත් වෙන්න බෑ. දරුවා යව්ව රට ජීවත් වෙන්න බෑ. මහත්තයා ගියා රට ඒ ජීවත් වෙන්න බෑ. මේ තරම් කර්මාන්ත හදන්න පුළුවන්, මේ තරම් සම්පත් ප්‍රමාණයක් තියෙන, මේ තරම් ජනතාවක් ඉන්න හැකියාවක් තියෙන, ව්‍යාපාර ගොන්නක් තියෙන දිස්ත්‍රික්කයක මිනිස්සු රට දාලා යනවා. එහෙම නැත්තම් අර එහා පැත්තේ දිස්ත්‍රික්කෙට පයින්නවනේ. කටුනායකට හරි ගම්පහට හරි ගිහිල්ලා පුංචි කාමරයක් ඇතුළට වෙලා කුකුල් පැටියෙක් ඉන්නවා වගේ අපේ කාන්තාව ටික ගාමන්ට් එකකට රිංගලා කන්නේත් නැතුව මොන්නේත් නැතුව නිදාගන්නේත් නැතුව මුළු දවසෙම මහනම. ඔක තමයි අපිට ලබලා දීලා තියෙන දේ. රැකිය අවස්ථා හදලා නැහැ. රැකිය අවස්ථා හදන්න බලය දුන්නට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් අවුරුදු 76ක් කරන්න බැරි වුණ අයද නැවතත් මේ රට හදන්න එන්නේ. ඒ නිසා අපිට තෝරගන්න හරි සංකීර්ණ ප්‍රශ්න නේ. චන්දන සහෝදරයා කිව්වා අපි මේ දිස්ත්‍රික්කයේ හදන වැඩපිළිවෙල හදලා ඉවරයි කියලා. ඒ මේ දිස්ත්‍රික්කයේ ඉන්න උගත් බුද්ධිමත් ඒ වගේම හැකියාව තියෙන ඒ වගේම නිර්මාණශීලී මිනිස්සුන්ගේ දායකත්වයෙන්. හැබැයි ඒ වැඩපිළිවෙලට පණ දෙන්න නම් රටක් හදන්න බෑ පිරිමින්ගෙන් විතරක්. පාලනයක් කරන්න බෑ පිරිමින්ගෙන් විතරක්. එනිසා අපේ ගෙදර වගේම රටක් සංවර්ධනය වෙන්න නම් අපි පැත්තකට වෙලා හිටපු අපේ රටේ බහුතරයක් ගැහැණු ඒ තරුණියන් අවදි වෙන්න ඕනේ. මොකක් නිසාද? තමන් මේ දුක් විඳපු මේ ජීවිතය විනාශ කරලා තමන්ගේ දරුවන්ට අනාගතයට ලස්සන පොහොසත් රටක් හදන්න. ඒ පොහොසත් රටක් හදන්න නම් අපේ ගැහැණුන් රඳබඳින්න ඕනේ මාලිමාවත් එක්කලා තමන්ගේ අනාගතය ජයග්‍රහණය කරන්න. මම දැක්කද ලස්සන කවි පන්තියක් තියෙනවා. මේ කවි පන්තිය මම ඔබට කියන්න මූලිකවම හේතුනේ වෙන කිසිත් නිසා නෙවෙයි, මේ පුනරුදය ගැන කියන්න. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියපු කවි පන්තියක් අතර මෙන්න මෙහෙම තියෙනවා. වහලුන් නොවි ඉහ මල මල බැඳුණු හනමිටි සිවුරු හොල්ලන්නට වෙර දරණු හනමිටි සිවුරු විශාල පොඩි බැඳගෙන ඉන්න ඒ හනමිටි අදහස් වෙනස් කරන්න පොද බඳින්න කියනවා. ඒ වගේම අපිට එකතු කරන්න පුළුවන් මේ වහලුන් වෙන්නේ නැතුව ඉහ මලකඩ වලින් පුරවගෙන ඉන්නේ නැතුව ඒ කල්ප ගානක් වෙනස් නොවුණු අදහස් වෙනුවට වෙනස් වුණ අදහස් වලින් පිරිච්ච ජනතාවක් වෙන්න කියලා ඒ ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. මී මෙසි රොදක් සේ ගැහැණුන් අවදි වෙනු මාලිමාවේ පුනරුදය ගොඩනගනු කියලා. එනිසා අපි ආරාධනා කරන්නෙත් ඔබට මී මෙසි රොදක් සේ එකට එන්න, මේ ජයග්‍රහණය ශක්තිමත් කරන්න, පොරබදින්න. ඇයියේ අපිට නැති වුණ ලෝකය අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලේ
අපේ රටේ වාර්තාවක් එළියට දැමු. ඒ වාර්තාව තමයි මේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් එළියට දැමු වාර්තාවේ ජනලේකන හා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේ තියෙනවා අපේ රටේ ගෘහ මූලික පවුල් වල ආදායම අඩු වෙලා කියලා. ඒ පවුල් 100ක් ගත්තොත් 60.5ක් දක්වා පවුල් ඒකක ප්‍රමාණයේ ආදායම අඩු වෙලා කියලා. අපි දන්නවනේ දැන් කියා හිමි වෙලා දරුවෝ රට යවලා ඒත් ආදායම හිමි වෙලා ව්‍යාපාර වැහිලා ආදායම හිමි වෙලා අපි දන්නවා. එතකොට මේ ජනසංඛ්‍යා දෙපාර්තමේන්තුව කියනවා ආදායම හිමි වෙලා කියලා පවුල් ඒකක ප්‍රමාණයෙන් අපේ පවුල් වල ආදායම හිමි වෙලා. ඒ වගේම වියදම 90%කින් වැඩි වෙලා කියලා. වැඩි වෙලා නැද්ද? වියදම වැඩි වෙලා. එනිසා අපි ඉතාලියට ගියත් පුංචි රෝමේ ජීවත් වුණත් අපේ වියදම උඩ වෙලා තියෙනවා. වියදම වැඩි වෙලා තියෙනවා 90%කින්. එනිසා තමයි විදුහල්පතිවරුන්ට විතරක් නෙමෙයි වෛද්‍යවරයන්ටත් හෙදියන්ටත් අපේ මව්වරුන්ටත් දරුවෝ දාලා රට යන්න වෙලා තියෙන්නේ වියදම 90%කින් වැඩි වෙලා කියලා. අපේ ජනාධිපතිතුමා කිව්වා මම එනවා මේ ගිනි ගොඩ නිවන්න කියලා. ගිනි ගොඩ නිවන්න ගිනි ගොඩට පැන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය කන්දක් හදලා මොකද කරේ? අපේ රටේ ඉන්න ඉතුරු ශ්‍රම බලකායත් රට යවන්න හැදුවා. දැන් මිනිස්සු පොලිමේ රට යන. ඇයි ඒ ජීවත් වෙන විදිහක් නැහැ. වියදම වැඩි 90%කින් තමන්ගේ වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වියදම වැඩි වෙලා තියෙන නිසා අධ්‍යාපනයට දෙන්න ඕන ඒ දායකත්වය අම්මලට දෙන්න බැරි වෙලා තියෙනවා. මේ වාර්තාවේ කියනවා තමන්ගේ දරුවන්ට දරුවන්ව ඉස්කෝලේ යවන්න අලුත් යුනිෆෝම් එකක් අලුත් ඇඳුමක් මහලා දෙන්න බෑ. අම්මලාගෙන් 44%ක් තමන්ගේ දරුවන්ට අලුත් ඇඳුමක් මහලා දෙලා නැහැ කියලා. 20%ක වැඩිය පවුල් ඒකක වලින් 20%කට වැඩිය දෙමව්පියන්ට බැරි වෙලා බැරි දෙමව්පියන් කරන දේ තමයි පරණ ඇඳුම් නැවත ඉල්ලලා තමයි වෙන කෙනෙකුට දෙනවා අඳින්න. 20%ක් පවුල් ඒකක වලින් අඳින්නේ තමන් කවුරු හරි ඇඳලා ඉවත් කරපු පරණ ඇඳුම්. අධ්‍යාපනය දෙන්න බැරි වෙලා තියෙනවා. හොඳ ආහාර වේලක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කාන්තාවට නම් කතා කරන්න එන්න එපා. අපි දන්නවා ගේ ඇතුළේ තියෙන ප්‍රශ්න ටිකක් දන්නවා. දරුවන්ගේ ප්‍රශ්න ටිකක් දන්නවා. ඉස්පිරිතාලයට ගියාම තියෙන ප්‍රශ්න ටිකක් දන්නවා. මේ මහ පොළවේ අපේ ගැහැණුන් විඳින දුක තමන්ගේ දරුවොත් එක්ක හොඳටම දන්නවා. එනිසා අපිට ඕනේ පුනරුදයක් කියන ඒ වචනයට හුස්ම ටිකක් දෙන නායකයෙක්. අලුත් වැඩපිළිවෙලකට නායකත්වය දෙන නායකයෙක්. ඒ වගේම ඇත්ත කියන නායකයෙක්. අපේ හදවත අවදි කරන්න පුළුවන් නායකයෙක් අපිට ඕනේ වැඩපිළිවෙලක් එක්ක. එනිසා තමයි අපි දැක්කේ ජාතික ජනබලවේගයේ විදිහට පහුගිය දවස්වල ඔබ දැක්කා මේ දිස්ත්‍රික්කයේ කාන්තා විධායක සභාවක් හැදුවා. කාන්තා දිස්ත්‍රික් සමුළුවක් තිබ්බා. අද මේ ඉන්නේ ඔබේ නායිකාව. ඒ නායිකාව අද මේ වේදිකාවේ ඉඳන් ඒ ගැහැණුන්ට ඕන ලෝකය හදන්න ජාතික ජනබලවේගයත් එක්කලා එකතු වෙලා ඉන්නවා. ඒ ගැහැණුන් හොයන නිදහස් ලෝකය මොකක්ද? තමන්ව ජීවත් කරන්න පුළුවන්, තමන්ට ආරක්ෂාවක් තියෙන, තමන්ගේ දරුවගේ අධ්‍යාපන බර ආණ්ඩුව බාර ගන්න, තමන්ගේ දරුවන්ට ආරක්ෂාවක් තියෙන, ගැහැණියකට ගෞරවයක් තියෙන, ගැහැණියකට නිදහසේ ගෞරවණීය විදිහට ජීවත් වෙන්න පුළුවන් රටක්. එනිසා සියල්ල දාලා රට යනවා වෙනුවට, සියල්ල අහිමි කරගෙන අර කූඩුවක ජීවත් වෙනවා වෙනුවට දිස්ත්‍රික්කයේ කර්මාන්ත හදලා ඒ ගැහැණුන්ගේ ශ්‍රමය ඒ දිස්ත්‍රික්කයේ තුල ජීවත් කරවලා දරුවොත් එක්ක සතුටින් ඉන්න පුළුවන් සමාජයක් ඕනේ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ රට ඒ පුනරුදය යුගය ඇති කරන්න නම් ඇති කරන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි. එනිසා අද අපි ගැහැණුන් විදිහට රොඳ බඳිමු, ගෙන් ගෙට යනු, සමාජය අවදි කරමු, නායකත්වය දෙමු. කාටද? රටට අලුත් පරපුර
ජීවිතය දෙන හෙට දවසේ අපේ රට වෙනස් කරන ඔබට පුළුවන් ඒ වෙනසට නායකත්වය දෙන්න. ඒ නිසා ඔබ යන්න ජයග්‍රහණය කරන්න, මාලිමාව දිනවන්න, අන්ර සහෝදරය ජනාධිපති කරන්න අපි හදමු. අපිට ජීවත් වෙන්න පුළුවන් රටක්. බොහොම ස්තුතියි.